සාම්පල් පරීක්ෂාවේ ප්‍රතිඵල එන්නට කලින් එල්සී ඕපන් කරේ කවුද? ඒ වගේම තමයි දැන් මේ සාම්පල් පරීක්ෂා කරලා ප්‍රතිඵල එන්නත් කලින් මේ චීන සමාගම විසින් මේ මෙට්‍රික් ටන 96000යි මෙට්‍රික් ටන 20000කට ආසන්න පොහොර ප්‍රමාණයක් නැවගත කළා. ඔවුන් නැවගත කරලා ඔක්තෝබර් 22 වෙනිදා ලංකාවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක් එවනවා. අපේ නිෂ්පාදනය සැප්තැම්බර් 23 වෙනිදා ශ්‍රී ලංකාවට එවන්න නැවගත කළාය. ඔක්තෝබර් 22 වෙනිදා වන විට මෙය කොළඹ වරායට එනවායි කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවය විසින් මේ ප්‍රතිඵල නිකුත් කරන්නත් කලින්, ඒ කියන්නේ මේ ප්‍රතිඵල අවසන් වාර්තාව නිකුත් කරන්න ඔක්තෝබර් මාසේ 6 වෙනිදා චීන සමාගම මෙට්‍රික් ටන 20000කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ මේ පොහොර නැවගත කරනවා සැප්තැම්බර් මාසේ 3 වෙනිදා. එතකොට රටකට සාම්පල් පරීක්ෂාවකින් තොරව එහෙම පොහොර නැවක් එවන්න තීන්දුව ගත්තේ කවුද? මේක බරපතල ප්‍රශ්නයක්. එකක් තමයි සාම්පල් පරීක්ෂාව කරන්න කලින් ප්‍රතිඵල එන්න කලින් එල්සී ඕපන් කරේ කවුද කියන එක. ඒ වගේම තමයි මේ ආකාරයට රටකට දැන් ලංකාව බලා මේ නැව එන්නට නැවගත කරන්නට අනුමැතිය අවසරය ලබා දුන්නේ කවුද? මොකද අපේ රටේ මේ ශාක නිරෝධායනය සම්බන්ධයෙන් පවතින නීති හරිම ශක්තිමත්. විශේෂයෙන්ම 1900 විශේෂයෙන්ම අපේ ශාක ආරක්ෂා කිරීමේ ආඥා පනත අනුව මේ ආඥා පනත අනුව බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අපේ රටට පරීක්ෂාවකින් තොරව කිසිසේත් ගෙන්නන්න බැරි ශාක විශේෂ ගණනාවක් තියෙනවා. ඒක ඇතුලේ එක අංකයක් හැටියට යම් ජල ශාකයක් ගෙන්වීමේදී ඒ පරීක්ෂාව අතිශය වැදගත් කියලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා ශාක ආරක්ෂා කිරීමේ ආඥා පනතේ විධිවිධාන වලට යටත්ව කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් හෝ අධ්‍යක්ෂවරයා විසින් විසින් යම් කාර්යයක් සඳහා බලය ලබා දෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරික විසින් කලින් නිකුත් කරන ලැබූ ශාකානයන කිරීමේ අවසර පත්‍රයක අධිකාරිය යටතේ එම නියෝග වලට අනුකූලව මිස යම් ශාකයක් ශ්‍රී ලංකාවට ආනයනය නොකළ යුතුය. දැන් මේ ඇවිල්ලා මේ කාබනික පොහොර මුහුදු පැලෑටි වලින් නිෂ්පාදනය කරන ඒවා කියන එක හරි පැහැදිලි. එතකොට මේ ආඥා පනත අනුවත් එවැනි යම් ශාක කොටස් සහිත දෙයක් අරගෙන එනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආනයන කිරීමේ අවසර පත්‍රයක් ඕන එක පැත්තකින්. ඒ වගේමයි 1999 අංක 35 දරන ආඥා පනත, මේ ශාකාරක්ෂක පනත, මේ 99 අංක 35 දරන ශාකාරක්ෂක පනතේ බොහොම පැහැදිලිව තියෙනවා ශ්‍රී ලංකාව තුල ඇති ශාකවලට හානිකර හෝ හිංසාකාරී හෝ විනාශකාරී හෝ යම් ජීවියෙකු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටද ඒ තුල ව්‍යාප්ත කිරීමට එරෙහිව සහ ශ්‍රී ලංකාව තුල ඇති ශාකවල නිරෝගීව ආරක්ෂා කිරීම සඳහා මෙන්න මේ පනත සකස් කළ තියෙනවා කියලා. මේ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරලා තියෙනවා පනතකින් මෙවැනි කටයුතු වලදී මැදිහත් වෙන්න. ඒ නිසා ඇත්තම ගත්තොත් එහෙම දැන් ඔබ දන්නවා මේ වන විට මේ දකුණු ආසියාවේ නැත්නම් දකුණු සහ අග්නේදික ආසියාවේ ඉන්දියානු සාගරයේ මත්ද්‍රව්‍ය හබ් එකක් බවට අපේ රට පත් වෙලා තියෙනවා. කුඩු හබ් එක වෙලා තියෙනවා. එහෙම තිබියදී මේ එක එක රටවල තියෙන අහිතකර ශුද්ධ ජීවීන්, අහිතකර බැක්ටීරියා, අහිතකර දිලීර වැනි ශුද්ධ ජීවි වර්ග ලංකාවට ගෙනේම වළක්වලා තින්නේ. ඒ වගේම ඒව ගෙනහල්ලා අපේ ශාක අපේ වගාවන් හානියට උපරිම වැටකඩු බඳලා තියෙන්නේ මෙවැනි ආකාරයේ පනත් තරහා.